ුව සරණයි පින්වත් ඔබහැමදනාටම සාධමින් දියවර ගලායන පින්වත් හෝරාවක ඒ සද්ධර්මයෙන් විදක් මෙලෙසින් අපපශ්‍රවනය කරමින් ජීවිතාබෝධය ලබන්නට සූදානම්බනමුොහොතේ දේශනා පවත්වන අපගේ පූජනීය කෝරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේ අපි සාධනාධ පාතුමින් නවස්කාරපූරකෝ පිළිගනිමෝ අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ සාධ සාූ. අදමි දේශනාවේදායකත්වේ ධර්මින් ටයුතු කරනවා නිර්මලා මාදවීද සිිල්වා මහත්මිය සහ ස්වම්පූෂාවන ප්‍රගීත් ගුණතිලක මහත්මා සහ දෙමෝපයන්නතුළු ඒදායක පෙන්වත් පිරිස. එහෙමනම් සදහම් අසන්න පෙරාතුව අපිසිියලු දෙනා තිසරන සහිත පංච ශීලය සමාදන්වීමට සාධනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හා මුදුර වනි සාධෝ සාදෝ සාදෝ. සමනන්තාචචකවාලිසූ අත් අත්‍රාග්ගචනන්තු දේවතා සසාධමම්මන් මුනිරාජස්ස සුනනන්තු සකගමොක්කදන් දහම්ම සවන කාලු අයන් බදනන්ත ධහම්ම සවන කාළුලු අයන් බදනන්ත ධහම්ම සවනකාළු අයන් බදනත නමෝතස්ස භගවෙතුවරහතු සබදමමිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවසාරයි ජෙවිසාරදසස Sab satu tute sedamami se sedha dhamma meජve damesස Tagas seabanny nu sama sambutbudhaseනota seභගතුwara sab dameamiu අපටহাඥने චස දසබලදර से චතුවිසාර ජවිසාरेදස ස සතුතුতেමස දnaමසර से ධනමරජස්ස දනම साමස तथाග से ස. සම්මා සමම්බුදු්බුදස්ස නමෝතස්ස භගවතුුවරහතු සපබධනමිසු අපටිහතඥාන චාරස්ස දස බලධරස්ස චචවසාරයි ජෙවිසාරදස්ස. සභභ සතුතුතමස්ස දමමිසරස්ව දමමරාජස්ව දම්හම්මත් සාමිස තථාගගස්ස සබබඥුණු සහමා සමම්බුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානන් වෙන්නේ, තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව, අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුතු. දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී ආත්ම භවයකින් සැනසෙන්නත් පාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයකම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරලා මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව තෙතුවයි ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා උතුම් වූ ධර්මදානා නිසන්සයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවීමෙන් බුදුම්පත්වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ අපේ ත්‍රිපිටකේ පේතවත්තු ප්‍රකරණය සඳහන් වන නාගා කියන පේතවත්තු ව ඇසරු කරගෙන කරුන්ටිකක් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ සැවැත්නෝර ජේතවනාරාමේ වැඩඉන්න කාලි එක්තරා බ්‍රාහ්මණ ප්‍රේතයින් දෙපලක් අරමුණු කරගෙන තමයි මේ පේතවත්ව දේශනාකොට වදානේ පේතවත්තුව පිළිබඳව කරුණට එකක් සාකච්ඡා කළු අපේ ශාසනයේ සංකිච්ච කියලා මුල්කාලේ සාමනේරයෙන් වහන්සෙනමක් හිටිය සංකිච්ච සාමනේරයන් වහන්සේ අවුරුදු හතක්වාගේ වෛසිදිම අති උතුම් රහත් බවද ලබාගෙනයි හිටිය අපේ බුදුරජාණන් වහන්සේ ළඟට කමටහන් ඉල්ලගඩ ගීපු භික්‍ෂූන් වහන්සේල පිරිස කමටහන් අරගෙන භාවනාවට පිටත්වෙන්ට සූදානං වෙලෙන් වෙන කොටේ බදුරජාණන්හන්සේ මේ භික්ෂූන් වහසලට සඳහන් කලාා මහන්නේෙනී සාරිපපුත්තයන් මනගැහිලම ගමන පිටත්වෙන්ට කියලා මේ භික්‍ෂූන් වහස හේතුවක් කාරණාවක් දන්නේ සාරිපපුත්තයන් වහසේ මුණගැහින්ට කියන්නේ ඇයි කියලා නමුත් භාගිතන් වහසේ මතක් කරපු නිසා සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ කුටියලඟට ගියා සාරිපෘත්්‍යයන් වහන්සේ තහනවා අුස්මතුන්ලා ඔබහන්සල මෙතෙන්ට වැඩිය මේ වෙලාවේ මොනවාගේ කාරණාවකටද උන්වහන්සල සඳහන් කළ ස්වාමීන්නේ භාගගිතුන් වහන්සේ තමයි අපිට මෙතෙන්ට වඩින්ඩ කියල කීවේ. සාරිපුත්යන් වහසේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේෙනං වඩිින්ඩ කීවේ නිකරුණේ නිස්කාරණය මෙතෙන්ට එවන්නේ නෑ. මොකක්හරි විශේෂ සිද්ධියක් මෙත නැති. සාරිපුතය වහන්සේආරභික්ෂූන් වහසේලත් එක්ක ටිකවෙලාවා කාගිය තොරතුරු කතා කළ. දැන් කොහෙද යන්නේ කියලත් කතා කළ උන්වහන්සල සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගෙන් කර්මස්ථාන ඉල්ල ගත්ත අපි විවේකී වන ලැහැබක් හොයාගෙන ගිහිල්ල භාවනා කටයුතු දියුණු කරගණ්ඩයි කල්පනාව කියලා. ඒලාවි සාරිපෘත්තයන් වහන්ස යහනවා ඔබහන්සේල ගාව සාමනේර නමක් ඉන්නවද කවුරුවන්. නෑ ස්වාමීණී එම සඳහන් කරහම අර හත් අවුරු දුවයිසේ සංකිච්ච සාමනේරයන් වහන්සේ. මෙ භික්‍ෂූන් වහන්සේලත් එක්ක වනාන්තර ගතවෙන්ඩ එක්කරගෙන යන්ඩ කියෙනකීවා. උන්වහන්සුල සඳහන් කළා ස්වාමීණී මේ පුංචි දරුවෙක්. උන්වහන්සේ එක්තරගෙන ගිය හම අපේ කටයුතුවට හුඟාවක් බාධ පැමිණේයි ඇයි අපිට උන්වහන්ස ගැන හොයන්න්න බලන්ඩ වෙනවා එහින්ද අපි මේ විදිහෙටම වඩින්නම් කියල සාරිපුතයන් වහන්සේ සඳහන් කළා භාගිතුන් වහන්සේ ඔබෝහන්සේල මංගාවට එව්වි මේ පුංචි සාමනේරයන් වහන්සේ ඔබහන්සේලත් එක වැඩම කරවන්න ඕන නිසා නිසා වැඩමවාග නයන්න්න උන්වහසකෙන් ඔබවහන්සිලට කරදරෙක් වෙන එකක් නෑ කියලා ඊට පස්සේ උන්වහසේත් වැඩමවාගෙනම වනන්තර ගතවුලාා උන්වහස්සලා ආසන්නේ තියෙන ගමකට පින්ඩ පාති වඩිනෝ එක දවසක් පින්ඩ පාති වැඩල ළඟ තියන ගඟලග ඉඳගෙන ධනය වලඳන්නඩ ලෑස්ති වෙනකොට ඒතිට ආවා වයෝරද පුද්ගලික පුද්ගලයා භික්ෂූු හස වලදන දිහා බලාගෙන හිට පු නිසා භික්‍ෂූන් වහස ඒ පුද්ගලයටත් ආහාර ටිකක් දුන්නා. ඒ ආහාරය වලඳලා ඔහු ගොඩාක් සතුටුණා. මුළු ජීවිත කාලයක් වෙහෙසිලා වෙහෙසිලා මහන්සවෙලා ධනය උපේලාවත් මේ තරම් ප්‍රනීත ආහාරවයලක් ජීවිතයේ බුක්තිවිඳලනෑ. නමුත් කිසිීම වැඩක්පලක් නොකර වෙහෙසක් මහන්සයක් නොවී. ස්වාමන් වහසල කොයි තරං රසට ගුණට වලඳනවාද. උන්වහන්සලා ඇසුරේ නතර වන්නොත් හැමදාම මේ විදිහෙ රසට වලදන්න පුළුවන් වෙයි එම කල්පනා කළා. මොකද මෙද දැන් දරුවෝ විසින් ගෙදරින් පන්නලා තියෙන්නේ. හොද කලාවේ ඉන්ඩ තැක් කොයාගැෙන තමයි මෙ යන්නේ. එදි ඒකට මෙතන හොඳට මොහොඳදයි කියල හිතුුණ. උන්වහන්සල ළඟ අතර වුණ ඇපෝපස්ථාන කටයුතු කළ හැමදාම භික්ෂූන් වහසට ආහාරපාන දුන්න අර දුරුවල වෙලාති භිච්ච ශරීරයේ දැන් ක්‍රමක්‍රමයින් ශක්ති සම්පන්නයි. අං ඒවෙලාවි කල්පනා කළා ආය හිතිනව දුව බලලාගොත් හොඳයි කියලා. ඉතින් භික්‍ෂූන්වාහසලට සඳහන්කලොත් යන්ඩ දෙන එකක් නැහැ කියල හිතලා නොකියම පිටත්වෙලෝ කෙලි මෙැදෙන් යනකොට. පිලගත්තා ඒගොලු බිලිපූජාවකට කෙනෙක් හොය හොය ඉන්නවා එති මෙ අල්ලගෙන දැන් මරන්්ඩයි සූදානම ඇති වයස් ගත වනාට බොහෝම කපටි ප්‍රඥාවක්ති වුණා එනිසා හොරුන්ට කියනවා මං බොහෝම ජරාවාස වෙච්ච පුද්ගලයෙක් වයසේ අගගිස්සට එන්න ඇවිල්ල මංවාගේ ජරා ජීරණය වෙච්චේ වාස කෙරවලටම යඩ කියවූ මහල්ලෙකුගේ ලෙයින් දෙවියන් පුදනවට වඩා හොඳ තරුණ ලස්සන පෘෂ්ටිමත් කෙනෙකුගෙන් ලේ අරගන දෙවියන්ට පූජා කළොත් දෙවියොත් සතුටු වෙයි නියද කියන. හොරුත් කල්පනා කලාා ඒකත් ඇත්ත තමයි. හොරු අහනවයිද එහෙමයි කොහෙද ඉන්න කියලා වැඩි දුරනය මේ කැෑේ ඉන්න අ කෙකීවා. යං බලට මේ පුද්ගලයත් අඩගාගෙන මාව අනගහක් නාහම මෙන මෙතනයි ඉන්නේ කෙලහම ඒ ප්‍රදේශය කවරුවත්ම නෑ හොරු කල්පනා කළ මොහු අපිෝ වංචා කරලා රවට්ටලා මෙතෙන්ට එක්කාව කියලා අර පුද්ගලයක් කියනවා එහෙම නෑ මෙතන ඉන්නවා බොහොම පෘෂ්ටිමත් ඉතාම තරුණ රුවෙන් ලස්සන භක්ෂූන් වහසල පිරිසක් උන්වහසලකින් කෙනෙක් කරන් යන් මේ වෙලාව භාවනා කරන වෙලාම කවුරුවත් එලි පහළිය නෑ එහෙම කියලාර සංඝයා රැස් කරන්නට නාද කරන කොටේට අනික් ලීකැල්ලෙන් පහර දුන්නා ත එහිමවා අපේ පිඩදුන් දැකල ඇති පන්සල්ලල ආර්‍යවල ඒවා ගුප කරණයක් තියවා කොටය කාරල ඇතුල බනේ හදල ටික ශක්තිමත් පොළු කෑල්ලකින් ගහපුුවන් හොම ඇතට සද්්‍යයනවා. මේක නාද කරන එක එක වෙලාවල් තියෙනවා. අවේලාවිනාදකලොත් කරදරය කාටහරි කරදරය තැම් මේ වෙලා මේක නාද කළේ අවේලාවී භාවනා කරමින් හිටපු ස්වාවින් වු හසල සියලු දෙනාම සියලු දෙනාම රැස්සුනාමිතෙන්ට තිස්නමයි දීන්නේ ඉති කරුණුකාරණ හොවෙල බලහම මේ අසත් පුරුෂයක් නිසා තමන්ට දැන් මරණීය තර්ජනයකට මූුණ පාණ්ඩ සිද්ධ වෙලයි තියෙන්නේ ඒක භාගිතුන් වහසේ කලින්ම දන්නවා නමුත් භික්ෂූන් වහසලට ඒ ගැන කියන්න නැතුව තමයි සාරිපපුත්යන් වහසගාවට පිටත් කළි. නැයිති කළ ුතු දෙයක් නැහැ කොහොමාර එක්කෙනෙ කියන්න වෙනවා. ති කවරුවත් තාම මාර්ගයක් පලයක් ලබලත්නේ ජීවිතය බලාපොරොත්තු අරමුණ සම්පූර්ණ වෙලා නෑ තව නත් අනුකම්පාවෙන් කෙනෙක් ඉදිරිපත්වනා මඟ ජීවිතයේ නැතිවුනාට කමක් නෑ මේ සියලු දෙනාට ගුණපුරාගැනීම වෙනුවෙන් මංගද ජීවිතයේ පූජ කරනවා කියල. උන්වහන්සේ එහෙම කියනකොට තව කෙනෙක් ඉදිරිපත් වනා නෑ ස්වාමීණී. ම න්නේ අනික් කෙන කියනවා නෑ නෑ ඔය දෙන්නම නෙමයි මයි යන්නේ මෙහෙම කියකී ඉන්නකොට මේ කණ්ඩාය මේේ නායක හා මුදුරුවු සඳහන් කළා මෙතන ප්‍රධානය මම සියලු දෙනාගේම වගකීම තියනෙ මට ඒ හින්දා ඕගොල්ලො කවරු හරි යවලා මට නිහනවෙන්න බෑ. සියලු දෙනාම තමන්ගේ ආධ්‍යාත්මික සුකයි වෙනයෙන් වැඩ කරට. මම යන්නම් බිලිපූජාවට. උන්න හස් සිඉදිරිපත් වුණා ඒවෙලා වි සංකිච්චයන් වහසළඟට ඇවිල්ල කිරව නෑස්වාමීණී. ඔබෝහන්සල තිස්්නම මාවේ භාවනා කරලා මාර්ග පල හොයාගන්න එ මාර්ගඵල හොයාගත්තෙ නැතුවම මේ ජීවිතෙත් නිකරුණේ නැති කරගන්නවට වඩා ඔබහන්සල වැඩයින් මේ ගමන යන්නේ මම කියලකිීම. න් වහස රහත් වෙලා කියලා කාටවත් කියන්නේ නෑ එකක රහතන් වහසලගේ හැටෙනි මාර්ග පලලාබින් වහසලගේ හැටි සෝවාන් වෙච්ච උත්තමයෝ කවදාවත්ම කියන්න නෑ මන් සෝවාන් වෙලා ඉන්න කියලා සකදාගාමී අනාගාමී අරිහත් කියන මේ කිසිම කෙනෙක් තමන් මෙවන් උතුම් ආර්ය පලේකට ආපු කෙනෙක් කියන කාරණාව හැසිරීමකින් ඉංගීියකින් අංගචලනයකින්වත් තව කෙනෙකුට හඳු ගණ්ඩ යන්නේ නෑ. හඳුන ගණ්ඩත් බෑ. කර අපේ ධර්මී සඳහන් කරනවානේ. භික්‍ෂූන් වහසල දෙනමක් එකට වැඩඉන්නවා. එක දවසක් පි්ඩ පාති වඩින වෙලාවී. අර අත වැසි භික්‍ෂූන් වහන්සේ සාමනේරයන් වහන්සේ. ගුරු හාමුදුරන්ගේෙන් අහන්ුව ස්වාමීණී. රහතන් වහස අඳදුර ගන්නේ කොහොමද කියලා. මකද ගුරු හමුදුරන් ගුත්තරේ ආශ්මතුනයේ අමාරුයි අඳුරගණ්ඩ අමාරුයි ගුරු හාමුදුරුව රහත් වෙලා ඉන්නේ. නමුත් ශිෂ්‍ය භික්ෂුව දන්නේ නෑ මේ උපස්ථාන කරන රහතන් වහසේ මකට කියලා. අපේ ලංකාවිත් කතාවක්තයන්නේ භික්‍ෂූන් වහසල දෙනමත් අවුරුදු හැට. ම ගල්ගුහාවෙ තමයි ජීවත් වෙන්නේ එක්කෙනෙක් රහතන් වහසෙනමක් අනික් කෙනා තාම රහත් වෙලා නෑ රහතන් වහසේ හැට අවුරුද්ධම ඉන්නන්නේ රහත් වෙලා නමුත් අනක් භික්ෂෝ දන්නෑ එකම ලෙනේ එහා පැත්තේ ඉන්නේ රහතන් වහසෙනමක් කියලා මොන්න ම ආකාරයකින්වත් තමන් කෞුදු කියන කාරණාව දැනට දෙන්නේ දෙන්නේ නෑ ඒ විදිහට ශාසනය තියෙන නනිහතමානී බව ගරුගහම්බීර බව දැනෙනකොට වර්තමානය කොයි තරන් තමන් මාර්ග පලලාබී තමන් මාර්ග පලලාබී තමන් රහත් වෙලා කියර කියාගන්න අය ඉන්නවාද. භාගිතු වහසේගේ බුද්ධ ප්‍රඥ්ඥප්තියට පිටු පාල. ඉරි එවන් අය ශාසනයේ නෙමෙයි කිය තමයි කියවෙ. ග පිුති අර සාසහි තියෙනවා පාරාජිකාපත්ති පනවනකොට තමංළඟ උතුම් ගුණයක් නැතුව තමන් උතුම් කෙනෙක් කියල කීවොත් පාරාජිකා වෙනවා කියලා. ගැන මහනකම සම්පූර්ණයෙන්ම නැතුව යනවා එ සම්පදාව නැතුව යනවා එකකරි කියැන්නේ උතුම් මිනිස් ගුණ ප්‍රකාශ කිරීමතහනම් ප්‍රකාශ කරන්ට භූතගාම කියලා වෙනම ශික්ෂාපදයක්තියවා. හතන් වහන්ස මාර්ග පලලාබින් වහන්සේල උන්න වහන්සේලට තියෙන ශ්‍රද්ධව අපිගාව තියන ශ්‍රද්ධවාගේ දෙයක් නෙමෙයි ඒේ ශ්‍රද්ධාව නිසා භාගිතුන් වහසේ දේශනා කරපු කිසිම කාරණාවක් උල්ලංගනය කරන්නේ ඉති දේශනා කරලා තියෙන තමංගාව තියෙන උතුම් ගුණ කියන් එපා කියලා ති තුවට යම කියනවනම් භාගිතුන් වහසේ විරුද්ධයි මාර්ග පලලා බින්න වහසේල කවදාවත් භාගිතුන හසිට විරුද්ධ වෙන්නේ යුද්ධ වෙන්නේ නෑ මේවාගේ කරුණු ගොඩ සාකච්ඡා කරන්න පුළු හඟෙතකොට කෙසේ වෙතත් පුංචි හාමුදුරුත් තමයි ඉදිරි පත් වෙන්නේ හැමෝ මහක මැතිකට අවුරුදු හතක දරුවෙක් අපේ ගෙවල් වල ඉන්න අවුරුදු හතක දරුවෙක් වගේම තම මේ දොඩක් ලොකුනෑ දාම සුරතල් දරුවේ නමුත් මේ ඉන්නේ රහතන් වහන්සෙනම සසර පින් සංකිච්ච සාමනයරමන් වහන්සේ සංසාහරි බොහෝම පින් කරපු කෙනෙක් උන්වහසගේ චරිත කතාවෙන් තමයි ඒක බලා ගණ්ඩුවනි තමන් අම්මගේ කුසේ ඉන්න කාලි අම්ම මැරෙනවා නමුත් දරුව මැරෙන අම්ම ආදාහනය කරනවා දර සෑය මත ඉතුරු වෙනවා ජීවිතයට හානියක් නෑ එහෙම කනෙක් ඒ තරම් ආශ්චර්යමත් ජීවිතය නමුත්තර හාමුදුරුවරු බේරෙන්න්නම බැරි තැනැවිල්ලා ඇයි මේ රාතන් වහන්ස කියනවා නෑ මම මයි යන්න කියලා ඉති බෑ කතා කරලා ඉගර කරන්න. කණ්ඩාය මේ ලොකො හාමුදුරුව හොර දෙතුු අළඟට ගිහිල්ල කියනවා. අපට හරිදුකයි නමුත් දැම් මේ කියනදයහන්නේ එන්ඩ මයි හදන්නේ හැබැයි කාරණාව දැනගත්තහම් කොයි තරම් බයිවේදි කියන්න පැත්ත හිතා ග්ඩවත් බෑ කිසිම ආකාරයකින් මේ පුංචි නමට පේඩ කඩුවවත් මූති යන්්ඩෙපා කියලා ඉදින් උන්නහස යනෝ හොරුත් එෙක්ක. තිස්්නමටි තින් භාවනාවක්නෑ භාවනා කරන්න බෑන තමන් ළඟ හිටපුු මේ ඉතාම පුංචි වයසේ මේ දරුවා තමන් වෙනුවෙන් ජීවිතය දෙන්න ගිය හම හිත හදාගෙන භාවනා කරන්නේ කොඹද එක් කරගෙන ගිහිල්ලා ගලවුඩ තියල කඩුව අමෝරගෙන ඇවිල්ලා එක පාරක් ගැහුව වදකය කඩුව දෙකට නැමුණ. හරි පුදුමයි ඊළඟ සෙරරිත් කඩුව දිීගෑරල නැවත කඩුව මුවහත් කරලා නැවත පහර දුන්නහම උන්වහන්සේ ළඟ බය කියන හැඟීමක්වත් නැ බය කියන සලකුණක්වත් මනේ පේනෑ මේ කඩුව දකිනවා කඩුව උත්සනව සිනහ මුසු මුහුණින් ම යිඉන්නේ ඉති ඊළඟ පාර පහර දෙනකොට මේ කඩුව නිකන් කොළපතක් ඇකුළුණාවාගේ මිට ළඟටම ඇඹරි ලගිය බ කඩුව පැත්තකට විසි කරලා උන්නව හසලඟ දෙපතුල ග වැටිලා. අනේ ස්වාමීනී මේ ගලෞඩ තියල මම් මරලතියන ප්‍රමාණය සුළු පටුනේ. එ හැම කෙනෙක්ම මැරෙන්ඩ් බයි අඩාඩා මගින් ජීවිතය ඉල්ලිවා. ඔබොහන්සේ කඩුව දැක දැක හිනාාවෙනවා. මරණයේ දිහා බලාගෙන හිනාාවෙන ක්‍රමේ මට කියල දෙඩ ස්වාමීණ කියල අඩන්ට පටන් ගත්තා ඒක කියල දෙන්නනම් නැගිටිට කියල පන්සිය දෙනාම එකතු කරගත්තා. මේ පන්සිය දෙනා මඩගහගෙන අර භික්‍ෂූන් වහසල් අඟටගියා. කියලකිව ස්වාමීනී ඔබෝහන්සලා භාවනාව කරගන්නට. භාගිතුන් වහන්සේ ඔබහන්සලා එක මාව එව්වේ. බහසගේ ජීවිතයට එළමෙන්ඩ තියෙන මරණ තරජනය දැකළ ඒ ඔබහන්සල ආරක්ෂා කරන්න ඕන නිසා යම් කාරණාවක් වෙනුවෙන් භාගිතුන් වහන්සේ මාව පිටත් කරවන්න කටහිුතු කලානං ඒ කාරණාව මන්දෙන් කරලා ගරයි ඔබහන්ස ඔබහන්සලගේ කාරී කරඩ මං පිටත් වෙනව කියලාට පන්සීත් අන හගන ගිය කිය මහන කලා පන්සිය දෙනාම භාගිතුන් වහසසිවට පැමුණවා සියලු දෙනාම බුදුරජාණන් වහන්සගෙන් බණහල භාවනා කරලා පන්සීම රහත් තුළා. දැන් සංකිච්චයන් වහන්සේටත් අවුරුදු විශ්සක් ව යසයි. උපසම්පදා වෙන්න කාලි. උන්නවහසේ උපසම්පදාව ලැබ්ුවා. තමන් අරගෙනයවිල්ල පැවිදිකරෝබූ පන්සිය දෙනත් අට ගහගෙන බරණෙස ඉසිපතනාරමටි වැඩම කලා. ප්‍රදේශයේ මිනිස්සුන් ආරංචුනා ඉසිපතනාරාමිට වස්කාලිට භික්‍ෂූන් හසල වැඩල මිනිස්සු ගිහිල දානෙ භාරගත්තා උන්න හසල විහාරි වැඩෙඉන්නවා දායකයු දන්දනෝ මේ අතර එක තරුණ උපාසක මහත්තේ බනා හන්ඩේනවා හරි ශ්‍රද්ධාවන්තයි දන්දෙන්ට හරීම කැමැති මෙ තරුණ උපාසක මහත්වයගේ යාළුවෙක් ඉන්නවා බ්‍රහ්මණෙක් ඒ බ්‍රාහ්මණ පවුලි වැඩි මහලු පුතා එගොල බෞද්ධයි නෙමයි. නමුත් තමන්ගේ යාළුවා නිසා අනගහගෙනාව. කල්ල යන මිත්‍රයන්ගේ හැටිය හෙමයි. තමන්ගේ මිත්‍රයන්ට කවදාවත් නිරයට පාර පෙන්නනෑ. කල්ල යාන මිත්‍රය හැමදාම හැම මොහොතකම සුගතියට මිස දුගතියට අරන්යන්න ෑයම් කරන්නේ. එතේ එහෙම හිත වලන්නකොට පින්නතුනී. අපි ජීවත්වෙන සමාජ කල්්‍ය යානමිත්‍රයෝ කොයි තරන් හිඟයිද කියල හිතෙනවා. සුගතියට පාර කියන අඩුයි දුගතියට පාර කියනයි වෙඩි සාමාන්‍ය දිනි ද සමාජි ගෙන හිතඩ පන්සිල් ගැන කතා කරනකොට අවසාන ශික්ෂාපදය හඳුන්ලා තියනෙන මහසිල් පදේ කියලා එක මහසිල්පදය කියලකේ විශේෂ කරණා ගොඩක් තියෙන නිසා. තින් අද අපේ ෙදරක මංගල උත්සවයක් වේවා වෙනත් කිසි අමුත්සවයක් වේවා සෑහෙන පිරිසකට ආරාධනා කරලා මොලින්ම කරන්නේ සියලු දෙනාටම සුරාවෙන් සංග්‍රහ කරලා අර මහසිල් පදේ උල්ලංගනී කරවන එක. එදට මේ සුගතියට නෙමේන පාරහැදී දුගතියට පාරහැතිී. එදවට සත්පුරු ියෝධ අපිටම එන්න කියලා තියෙන්නේ. අපි බොහොම උසස් විදිහයට ඇස දුරු කරලා තියන්නේ. අපිට නිරයට පාර කියන අයම අපිගේමු මේ ජීවිතෙ දුක්විඳලා මැරලා නිරයවල්ලොල ගිහිල්ල දුක්විඳල ආය කවදහරී උපතිනවන ආයත් මනුසලෝකෙකුප් දිනවා එහෙම ඉපදුන හම මේ මිත්‍රවේශයෙන් ඇවිල්ල කරපු උදව්ව නිසා එගොල් හිතන ලාභයක් කලා කියලන්නේ අපිට සිද්ධ වෙනවා මන්ද ගාමී වෙන්ට. කියන දේ කියන වෙලාවට කියන හැටියට තේරෙන්නේ. අපි කියන්නේ මේ කීවේ එකක් කෙරවි තව එකක් කියලා. අපි කියල යවන්න වෙන වැඩක් කරල එන්නේ තව එකක්. සමහල ලක්ස ගණම් කෝටි ගනම් පාඩු වෙනවාකරලා තියෙන වැඩ නිසා. ඇයි කියපු දේ කියන හැටියට තේරෙන්නේ. මන්දගාමී. වැටහෙන වේගය බොහෝම හිමින්. සුරාපානයේ. එක් තරා ප්‍රතිඵලයක් ඊලක කෙනා තම මන්ද බුද්ධික මද නුවනක්තියන අපි දන්න වා එහෙමයි ගන්න සංසාරී සුරාපානය කරළපු නිසා නිරයෙන් නිදහස් වෙනෑඇවිල්ල මෙලොව විඳින තවත් එක විපාකය තවත් කෙනෙක් ඉන්නවා උම්මත්තක මන්ද ගාමී කෙනටත්වරා හරි භයානකයි උම්මත්තකය. ත්දැ අපිට මේ ඒගොල්ලන්ගේ උත්සවේට එඩ කියල අපිට සංසාරය ඇතින්ට තමයි පාර හදලතින්. ඇති ඒකයි මම සඳහන් කලේ කල්ලයාර මිත්‍රයෝ කොයිතරන් හිගද. කල්ලයාර මිත්‍රරය හැම වෙලාම තමන්ග ජීවිතය ගියත් තව කෙනෙකුට නිරේට පාරපෙන්නනෑ. ඉතික අර බ්‍රහ්මණ පවුලේ ලොකුපුතා අඩගහගෙන සිිපතනා ාමට විල්ල සංකිච්චයන් වහසකෙන් බනාහල ඔහුටත් සතුටුයි යන ගමන් කියන අයාලුයේ භික්‍ෂූන් වහසලට දන්දෙන්න්න බැරිදමට ඒවෙලා කියනවා අපි බ්‍රාහ්මණවන්සිකයි. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට දන්දෙන් අපිට අවසරණෑ එහින්ද මට ඒවැඩේ කරන්න බෑ තාමත් තමන්ගේ ආගම පිබඳ දෙඩ ක්ති ඔහු තියෙන. වෙලා අර මිත්‍ර හන හොඳයි භික්‍ෂූන් වහන්සලටනෙ දන් දෙන්න බැරි මට කෑම වෙලක් දෙන්න බැරිත කියල හවා අප යොබට දෙන්න නැතුූ කොහොමද මගේ යාලුවන ඒවෙලාය සඳහන් කළා එහෙනම් මට දෙන බත්තේල එක භික්‍ෂූකට දෙන්න කිවවා. කැමතිවුණා පහ දේ මෙල්ලෙ ික්ෂූන් වහසනක් වැඩ වාගෙන කියල්ල ධනනිතුර. එතන ඉදලා ඔහු බනත්තහනෝ දනුද්දනවා ඒක බලාගෙන හිටිය ඒ බ්‍රහ්මණ පවුලේ මේ වැඩිමල් පුතාට බාලපුතා එත් අයිය කරන දේයම කළා අයියලා දෙන්න කරන වැඩේ දිහා බලාගෙන හිටිය නංගී නංගිත් හිදවා මේක හොඳයි කියලා ඇත් ඒ මාර්ගට මාව තුන් දෙනාම සිල්ගන්නවා තුන් දෙනාම දන්දෙනව තුන් දෙනාම බනාහනවා හැබැයි අම්මයි තාත්තයි මේ පැත්තට හරවන්ඩ කිසිම ක්‍රමයකින් හැකියාවක් නෑ. ඒගොල්ලො දානයට විරුද්දයි. ඒගොල්ලො සීලයට විරුද්ධයි ඒගොල්ලො ප්‍රතිපත්තියට විරුද්දයි විවේචනය කර කර බැනබනය දෙන්න ඉන්නවා. මේ බ්‍රාහ්මණ පවුල්ට ඥාතිත්්‍යයක් තියෙන තවත් පවුලක හිටියා තරුණ පතික්. ඒපුතා බනාහල පැහැදිලා මෞ්පියන්ගෙන් අවසර අරගන පැවිදි වුණා පැවිදි වෙලා හැමදාම දංවලදන්න අම්මගේ ගෙදරීවා සෑමදාම ඉවා තමන්ගේ ගෙදරේ හාමුදුරුත් හොඳ තරුණයි අ බ්‍රහ්මණ පවුලි කට්ටිය අම්මට යෝජනාවක් කළා අපේ දුව හාමුදුරුවන්ට වවාහ කරලා දෙමු කියලා අම්මත් ඒකට කැමතිවුුණ. අම්ම බනහල පැහැදිලෑ නෙමෙයිනෙඉන්නේ පුතාන බනහල පැහැදිල මහන වනේ අම්ම ඉන්නේ වෙනම මානසිකත්තයක අම කැමතිීපපු තාසිුරුුවල් ලැවිල් අර ගෑන් දරුව බඳනවට ඒ ගෑනු දරුව තමයි අර අයලා දෙන්න වගේම දන්දිදී සෙල් රැකරැකයින්න ඊට පස්සේ හාමුදුරුවන්ටත් මේ කතාව කීවා හාමුදුරුවන්ට ද දෙතුම් පාරක් කියනකට දැ ඒ පැත්තර හිත නැමුණ එතකට මේ හාමුදුරුව සංකිිච්චයන් වහන්සගේ ගෝලී ශිෂ්‍යනක් ඉසපතනාරාමිටගේ හිල්ල සංකිච්චයන් වහසයට කතා කරලා ස්වාමීණී මට කලකිරී පක්තියවා.මට සිවරුවරල යන්්ඩෝනේ සංකිච්්‍යයන් වහන්සේ සඳහන් කළ හොදයිකමක්නෑ රලා ගියට කමක් නෑ හැබැයි මාසයක් ඉඳල ඇන්ඩකිවා. හරිම සතුටින් මාසයක් හිටිය තව මාසෙකින් ගෙදර ඇන්ඩ පුලුව මාසය ඉවරයි නැවත ගිහිල්ල කතා කළා ඔය හිටිය වගේ තව දවස් පහළවක් ඉඩකිවාතමක් නෑ මාසය හිටියඇටදැන් භාගයක් මාඩුයිනේ ඒ පහළවත් හිටියා ඒ පහලොව ඉවර වෙලා ගිහිල්ල කතා කලා මතක් කළා තව දවස් හතක් ඉඳල ඇන්ට කියල දව හතත් හිටිය මේ දවස් හත ඇතුළේ අ බ්‍රාහ්මණ ගෙදර විශාල විනාසය වුණා මහ වැස්සකට ඒ බ්‍රාහ්මණයගේ ගෙදර කඩා වැටුුණා අ දන්දීපු අයියයි මල්ලි නංගී අම්මයි තාත්තයි පස් දෙනම බිත්තිවලටයට වෙලා මැරුණු සංකිච්චයෙන්න් වහන්සේ පෙරහිඳල දන්නවා. සිද්ධියට කරුමිකුත් හේතුවෙලා ඇතිනි. දැ හදදවස ඉවරයි අර වික්ෂූන් වහස වියි ලාෙත් අහනව ස්වාමීනී දවස් හත ඉවරයි. මන්දන් ගීහට කමක් නැද්ද කමක් නෑ යං මාත් එන්න. උන්වහසෙත් අනගහැන ඉසිපතනාරාමේ පිටි පස්සේ දොරින් පිටවුල. බ්‍රාහ්මණ පවුලේ දීපු වැඩිමල් පුතා. දෙවනිපුතා දුව තුන්දෙනම දිව්‍යාත්ම ලබලයින්නේ වැඩිමල් පුතා සුදුම සුදු පාට ඇතිකුගේ පිටේයනවා. දෙවනිපුතා අශ්වයෝ හතර දෙනෙක් ඉන්න අශ්වරථයක යනවා දියනයේ දි්‍යාන්ගනවා. සඳහන් කරනව ඕසදී තාරකාව වගේ හරි දීප්තිමත්. ශරීරයෙන් විහිදෙන වාලෝකයි. බොම ලස්සන දි්‍ය විමානයකින් තමයි ගම විමං යන්නේ. දැම්මේ තුන් දෙෙනම දිවිය ලෝකෙත් එකට මුණ ගැහිලදන් එක පාරි යනවා. ඉස්සරලාම සුදු ඇතක් යනවා ඊට පසේ අස්සකරත් යනවා ඉට පසි දිව්‍යංගනාවත්ය කර විමානයයනවා. ගොළ සභහාවකට රැස් සම්බන්ධ වෙන්නයි මේ යන්නේ. පිටිපස්සෙන්. පේයකුයි ප්‍රේතියකුයි මුගුරු දෙකක් කරගෙන පස්සෙන් එලෝනෝ රහතන් වහන්සේ මේ සියල්ලම දකිනෝ. අධිෂ්ඨාන කළා මේ සාමනේර නමටත් මේ අයි පේන්ටෝන කියලා උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නිසා අර දෙවිවරුතුන් දෙනත් ප්‍රේතයෝ දෙන්නත් උන්වහන්සට පේනෝ සංකිච්චන් වහන්සේ හනවා සාමනේරය දැක් අද මොනෝ හරි. එහෙමයි එම් කතා කරන්නකර ප්‍රේතියෝ දෙන්නට කතා කර ලහන්ඩර ඉස්සරලාම ඇතාගේ පිටේ යන්නේ කවුද කියලා. පිඳතින වර්මාන විත්‍යදුෂ්ටියයක් තියෙනනවා දෙවියලෝගි තිරිසන්නු ඉන්නවා කියලා. දෙවිය ලෝගි තිරිසන්නු නෑ කියන කතාව අපේ පිටකේ ලියලම තියෙනවා අටට කතාවල්ල විශේෂයෙන් පැහැදිිර ම තිය ති දෙව්ලොව තිරිසන්නුන්ට තියන්න පුළුවහන්න. ුේට ඇන් බැරිකක් නැතිවෙන්ඩන දිව ලෝකෙ තිරිසන් වනෑ යම් දිවිය පුත්‍රයෙක් වෙනුවෙන් සේවය කරන පරිවාර දෙවියු ඒ ඒ වෙලාවට ඒ ඒ විදියට වෙස් ගන්නවා සක්‍ර දේවේන්දරයන්ගේ වජයනති ප්‍රාසාදී පරිවාර දිවියෝ ඕන තරන්ගඉන්නවා සක්‍ර දේවේන්දරන්ගේ රථය අස්ව බලදාහා අස්යෝ දාහක් තමයි රථයා දන්නේ. එතකට මේ තිරිසන්නු නෙමේ මේ පරිවාර දෙවිවරු ඒ වෙලාවට වෙස් ගන්න. ැ අයිරාව හස්තියා පිළිබඳ විශේෂ විස්තරයක්ේනවා.ඇති දිවියලෝක එහෙම ඇතෙක් නෑ අයිරාවනලං දිවිය පුත්‍රයකන්නේ. නමුත් මනුස්සලෝකෙ ඉන්න කාලේ ඇතිෙක් මගමානෝකතුමාගේ අනුකම්පාවත් එක්ක තමයි. සත්පුරුෂ ෂශ්‍රී නිසාහ තමයි මේ තිරිසනාට දිවිය ලෝකේ යන්ට අවස්ථාව ලැබෙන්නේ. දිවියලෝකෙ ගියහම ඒ දෙවිය කල්පනා කරනවා තිරිසං ලෝකෙ හිටපු මට දෙව්ලවේන්ට මගැහැදන කොහොමද මේ සත්පුරුෂය නිසා. ආගේ හින්දා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු රජවරුටික ගමනක් යන්ඩ ලෑස්තියනකොට මේ දිව්‍ය පුත්‍රයා ඇතෙකුගේ වෙෙස් ගන්නවා. සාමාන්‍ය ඇතෙක් නෙමෙයි. යොදුන් ගාන හිසම විසාලයි එක හිසක් නමුත් හිසවල් තිස්තුනක් තිෙනවා ද ඒවාගේ විශේෂ විස්තරයක් අහිරාවන ගැන තියෙනවා එම තිරිසන් වු නෙමේ දිවිය පුත්‍රයෝ එතකොට අර සාමනයට භික්ෂුව අර ප්‍රේතයන්ට කතා කරනවා ප්‍රේතියෝ නතර වෙලා කතා කරහම අහනවා අර ඉස්සරලාම සුදු ඇතාගේ පිටේ යන කෙන ආදුුරනවාද කියලා ප්‍රේථයෝ කියනවා එහෙම ස්වාමයනි ඒ යන්න අපේ ලොකු පුතා අර අස්සකරත්ත යන කෙන ආදුරනවාද ඒ ම යිස්වාමයනී ඒ අපේ දෙවනි පුතා අර බොහොම ලස්සනට බැබලි බැබලි දිව්‍ය විමානය ඇතුළෙ ඉන්න දිවියන්ගෙන අන්දුරනවාද ඔහු ස්වාමීනේ ඒ අපි දුවත් කිය ඒත් තුන් දෙෙන ගෙන විස්තර කියනවා. කියල කියනවා ස්වාමීනී ලොකපුතයි පොඩිපුතයි දුවයි තුන් දෙනම් බුද්ධ ශාසනය පිළිබඳව පැහැදිල එගොලු දන්දුන්නා එගොලු හොඳයට සිල් රැක්කා බුදුරජාණන් වහන්සේ දේශනාකරපු විදිහට සිල්වත් ගුණවත් ජීවිත පැවතුූ මේ අයළඟ තිබ්බා ආගේ නිසා ඒ අය මරණින් පසේ සුගතියක ඉපදුනා තම සාමනය හාමුදුුව දන්න මේ කට්ටියේ කවුද කියලා. ඊට පස්ස කියනවා අපි දෙන්න ඒ මඟට යොමුුණේ නෑ අපි දන්දුන්නේෙ නෑ අපි සිල් රැක්කෙන බොම මසුරුකමින් දන් දෙන්නට බනිමින් අපි ජීවත් වුණා අහනෝදැන් ඔබලගේ කෑම කොහොමද. ප්‍රේත ලෝකයේ ආහාරමනොවද ප්‍රේත ලෝකයඇයේ සතපෙන්න්නේ කොහොමද ස්වාමිනි කෑමක් නෑ. අර දෙන්නග මතේතිනවා මුගුරු දෙකක් ොළු කැලි දෙකක් ප්‍රේතියා ප්‍රේතියට හයියෙන් පාරක්ගානවා ගාපුවාම කළගෙඩියක් වගේ ගෙඩියක් හැතිෙන මොහොතිින් පැසවනවා පැසවල පුරලා ලේ සැරවෙයි වැැක්කරෙනවා ප්‍රේතියා දූුවගෙන ගිහිලා කටතියාගෙන බොනෝ ප්‍රේතිය ප්‍රේතියට පහරක් ගහපුවාම ඒ විදිහමයි ඒක පුපුරල් ලේ සැරව වැැක්ක කරෙනකොට ඇත් දුවගෙන ගෙහිල බන ත යාහාරය ස්වාමීනී කැමැත්තෙෙන් ලේ සැරව බොනො අනෙමයි කරන්ඩ දෙයක් නැති ඉඳබොුණු. ඉතාම දුක්කිත ජීවිතයක් අපිට තියෙන්නේ. ස්වාමීනි අපි වගේ දන්දුන්නේ නැති අපිවාගේ සිෙල් රැක්කේ නැති මනුස්වලෝකි ජීවත් එච්ච හුඟක් දෙනෙක් මැරිලා පෙරේතු ලෝක ඇවිල්ල අපිත් එක ඉන්නවා. සාපි පාසාාවයෙන් පීඩාවිින්දිෙනවා. අනන්ත දුක්විදිනවා ප්‍රේතලෝකි ස්වාමීනී අපි වෙන කවුරුවත් නෙමි අපි ඔබහන්සගෙන ඇන්දයිමාාවයි. ආංගෙහෙම සඳහන් කරහම සාමනයේ රහාමුදුරුවන්ට මහා සංවේගයක් උපතිනවා. එතට උන්වහසේ දැන් දන්නවා ගිහි ගෙදර ගිහිල්ල විවාහ වඋනාන අර ස්ත්‍රර වෙලාම යන්නේ ලොකු මසසිනා ඊළකට යන්නේ දෙෙනි මස්සනා. මේ දව්‍ය විවාන ඇතිලිඉන්නේ තමන් විවාහකර ගණඩ හිටිපු තරුණිය. ඒ බුද්ධ ශාසනය ගැන පැහැදිලා. භාගිතුන් වහසගේ දේශනාවට අනුව ජීවිත හදාගත්තාය. නමුත් මමම කද්ද කරන්න හැදී. ඒ අති උතුම් නිර්මල පාරිශුද්ධ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි ජීවිතයක් ලබාගන. කාම වස්තුවකට ලොල් වෙලා ශාසනයෙන් බැහැරවිඩ ලැස්තුතිවලි. කරගන්නඩ ගියේ මොන තරන් අපරාධයක්ද. එහම ගානම් මටත් මුණුව වෙඩ තිබ්බද. බෝම සතුටක් ගෞරවයක් ඇතියෙනවා තමන්ගේ ආචාරයෙන් වහන්ස ගැන උන්වහසේ පැත්තට හැරිලා මහ පාරම උන්වහන්සට දනගහලා පසග පිහිටවල වැඳගෙන කියනවා ස්වාමීනී මේ ලෝක යමෙකුට දැක්විය යුතුද කරුණාවක් ඒ දැක්විය යුතු කරුණාව ඔබහන්ස මට හොඳටම දැක්වවා ෙක් ට තිබුණනම් ්‍රපාතියකට එ ප්‍රපාතිය පතුලට වැටෙන්ඩ හිටපු කෙනෙක් මම නමුත් මාසයක්, අර්ධ මාසයක් දවස් හතක් පරක්කු කරකර එ ප්‍රපාතික බහසසිමං ගොඩගත්තා. මේ ආදී වශයෙන් කිය කියා වන්දනා කරලා සමාව ඉල්ලගෙන. එතනම කර්මස්ථානයක් ඉල්ලගෙන භාවනා කළ රහත් වනා සංකිච්චයන් වහන්සේ. රහතන් වහසත් අනගහගෙන බුදුරජාණන් වහසඟට වැඩිය. මෙ සියලුම කරුණු බුදුරජාණන් වහසට දැනුවත් කළා ආංගේ කාරණාව වාර්තූත් පත්ති කර ගැන විශාල පිරිසකට ධර්ම දේශනා කරලා සතරාපායිෙන් මුදුව ගණ්ඩ භාගිතන් හසටයුතු කළා. තැම් මේ කාරණාවෝ පුරාවට අපිට පේනෝ මේ මසුරුකම දානයට තියන මැලිකම සත්්‍යයා සංසාරය කොයි තරන් අගාදයකට ඇදල දානවතය. දානයේ මේලෝකෙ කොයි තරං ශ්‍රේෂ්ටද ලොවතුරා බුද්ධත්වය ලබන්ඩ පාරමිතා කරපු පාරමිතා පුරණ මහබෝසත්වරු මුලින්ම පටන් ගැන්නේ දාන පාරමිතාවේ. දානය ගැන කරුණු රාශියයක් අපේ ශාසනයේ පුරාම අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒම දේශනා කරපු සූත්‍ර බොහොමයක් තියෙන. නමුර්ත වර්තමානෙත් ඉන්නවා දන් දෙෙනවට බණනාය. ධනයේ විවේචනය කරන අය. දන්දෙන්ඩ ඕන්න සෙල් රැකිින්ඩ ඔන්න භාවනා කරහම ඇති. බුදුරජාණන් වහන්සේ මෙ ආමිස ආදී පූජාවන් අගේ කළේ නෑ ප්‍රතිපත්ති පූජාව විතරයි අගේ කළේකේ කිය. සාමාන්‍ය ජනතාව මුලාකර කර මිත්‍ය දෘෂ්ටියක් ලෝකෙ පතුරණයවන තරඟගින්න්නවා. දන්දීම මහ විනාසයක් විතරයි. කම්මැලියන් බිහිකරන ක්‍රමයක් විතරයි කියල කියනයි ඉන්නවා. නොවේ කදරයා දේව ලෝකන් වජන්තිී. බාලාහවේ නප් පසන්සන්ති දානං කෙලබාගිතුන් වහස දේශනා කල තියෙන. මහනිනි මෝඩයා කවදාවත් දානය ප්‍රසංසා කරන්නේ. බාලාහවේ නප් පසන්සන්තිදානයි. තද මසුරා කදරිකාරයෝ කදරියූ කියල කියන්නේ. කදරි කාරයූ කවදාවත් සුගතියට යන්නේ. නොවේ කදරයා දේවලෝකංවජන්ති. තද මසුරු බවටත් වඩා එහාගේපු තැනක තමයි මේ කදරිය කියන එක තියෙන්නේ. කදරයා කවදාවත් සුගති ගාමී වෙන්නේ. බාලයා කවදාවත් ධානය ප්‍රසංසා කරන්නේ. ඒත් අරන් පැහැදිලිව කරුණු දක්වලා භාගිතුන් වහසේ දේශනා කරලා තියනකොට තවත් වර්මමානය. මෙහෙම කියන ඕන තරඟින්නවා. මේ කතාවිෙනුත් අපිට පේනවා දඳුන්නු සිෙල් රැකපු අය සුගතියක ජීවත්වයෙනවා ධනයට විරුද්ධ වෙච්චාය දුගතියේ අනන්ත දුක්පින්ඳදිනෝ ප්‍රේතිීයෝ ප්‍රේත ලෝකොල්ල දුක්පිඳල පස්සෙ නිරේටයනවා. සමහරය නිරේංග විල්ල ප්‍රේත වෙනවා අපේ භාගිතුන් වහන්සේ මොන තරං කාලයක් සංසාරය දුක්විින් දද අපිට මේ සසර සැබෑ ස්වභාවය කියලදෙන්ට. මෙන්න මේකයි සංසාරය හැටි මේ සංසාරය බොහොම භයානකයි ලෝක න්‍යාය ධර්මතාවේ ක්‍රියාත්මක වෙන්න මේ විදිහටයි නඥ්‍යාය ධර්මතාවේ හඳුනගෙන ඒ න්‍යායට නොවෙන විරුද්ධ නොවෙන ප්‍රතිපදාව හඳුනගන එ න්‍යායට ගරු කරන කරුවෙන එකඟ වෙන ප්‍රතිපදාවක් මත යම් කෙනෙක් කටයුතු කරනවා නං ඔවුන් සුගතියෙන් සුගතියටම ගමන් කරනවා එ විතරක් දෙනෙමෙයි ඔවුන් සදහටම සංසාරෙන් එලියටම ඇන්ඩයනවා නමුත් ඒක අපි කවුරුවත් දන්නේ නෑ කාලයාගේ වැලිතලාවෙන් ඒ සැබෑ සත්‍ය වැහිලය නවා බුද්ධෝත් පාදේ නැති වෙනවා බුද්ධෝත් පාද කාල වැඩී පව පින ගැන මිනිසුන්ට තේරෙන්නේ නමුත් කල්ප කාලාආන්තරයේකට පස්සේ ලෝක සත්වයට හිතසුව පිණිස ලොවතුරා බුදදුරු පහල වෙනවා. ඒ පහල වනහම අර කාලයේ වැඩත් තලාවෙන් වැහිල ගියපු බ ස්වභාව ධර්මේ හැබෑම සතතිය නැවත ලෝකයට ඉස්මතු කරනවා බුදදුරු පාල වෙනවා කියලකීවට. කල්ප අසංක්‍ය ගනන් අනන්ත දුක්වි දල පාරමිතා පූරණය කරලා තියන්නේ. එහෙම පාරමිතා පූරණය කරග නැවිල්ලා ලෝක සත්ත්වයාට කියල දුන්න මේ දහම. තාමත් අපට හරියට තේරෙන්නේ නැත්තං අපිත් දන්නවා වගේ කතා කරනවනන් අපිට භාගිතුන් වහස කියල දෙන්න කලින් අපි දන්න විදිහට සංසාරයෙන් එතර න්න තිබා. නමුත් අපි දන්න විදිහට කවදාවත් මේ සසරෙන් විදෙන්ඩ බයි. එක බුදුරජාණන් වහන්සේගේම සිංහනාදය. මහනන මේ විශ්ව ඒ පහළ වෙන පලවිනිශ්‍රමණයත් මේ බුද්ධ ශාසනය ඇතුළෙමයි. අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය ඇතුළෙමයි. එක කියන්නේ මේ සංසාර තරණය කරපු රහතන් වහන්සේ නමක් මුලින්ම පහළ වඋනානං ඒත් බුද්ධ සාාසනය මිසක් වෙන කිසිම ශාසනයක රහන් වහසලා නෑ. අන්තිම රහතන් වහන්ස මේ ශාසනය මසක් වෙන කිසිම ශාසනයක නෑ. නැවත රහතන් වහසනමක් පහල වෙනවනන් ආයත් කව ධහරි බුද්ධ ශාසනයකමයි.ඒ සිංහනා දෙයක්. නමුත් අපිට තේරෙන විදිහට අපිට වැටහෙන විදිහයට මේ ශාසනය ඇතුළ කෙටි ක්‍රම හොයාගෙන යන්ට පුළහංකමක් නැෑ. අපිට නිවන හොයාගෙන යන්න තියන කෙටිම ක්‍රේ තමයි බුදුරජාණන් වහසේ දේශනා කරල ති. ඇැතුමේ අපට කරදර කරන්න අපි වෙහෙසට පත් කරන්න දීර්ග මාර්ගෝසය අපි නිවටගින් හින්නේ යන්ඩ තියෙන උපරිම කෙටිපාර පෙන්න ලතිීන. ඒක ඇතුළේ තවත් කෙටි කරන්න පුළු හන්නම් සරවාගිතාඥානයට ඉක්මවාගේ වු තවඥානයක් තියෙන කෙනෙක් පෙන්්ඩුවන නමුත් අද එහෙම කෙටිකරම ඕන තර හොයෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා අනුපූර් ප්‍රතිපදාව. එ ප්‍රතිපදාව ඇතුලේ දානය කියීන කාරණාව ඉතා විශේෂ කාරණාවක්. භාගිතුන් වහස මේ තරම් පැහැදිලිෝ දේශනා කරලා තියෙනකොට මංහිතන්න ඒ අපිට වැටහෙන් නැත්තේ. ඒක තේරුම් ගණ්ඩ තරන් අපට පින් මදි නිසාම වෙන්්ඩෝන. එම නැතුව වෙන හේතුවක් නෑ. එක තේරුම් ගණ්ඩ පින් මධිකමයි තියෙන්න්නේ. දිසෝ දිසං යන්තන් කයිරා වේරීවා පනවේරයා. දේශනා කලා. හොරෙකුට යම් අපරාධයක් කරනවාද ඒක හරි බිහිසුන් එකක් වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවා නං ඒකත් හුඟක් බිහිසුන් එකක් මද කෙනෙකුට පිහෙන් අයින්න ගිය හම අපි අහනනි සහල්ලාට දහ පහළුස් පොලට ඇනල විසි තිස්පොලට ඇනල පරලදාල කියන ඒ ඇනල තියනෙ වෛරේ නිසා කාලයක් එකටම ඉඳපු මට ප්‍රේමණීෝ හිටපු අය වෛරය නිසා කලක් ලගින් ඇසරුකරපුයගේ බෙල්ලත් පලදාලා. ඔළුවටත් පිහියෙන් ඇනලා. පපෝටත් පිහියෙන් ඇනලා අර හිතීතියෙන දේශයෝ වෛරය ඉවර වෙනකම් දේශයෙන් නිමෙනකම්ම වගේ ඇනගෙන 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 ගිහිල්ලා. එතට වෛරක්කාරයකුට වෛරක්කාරී කම්බුණ හම ගැටුම බොහොම දරුණු ඒකයි මෙතන මේ කියල තියන්නේ. හැබයි ොෙක් හොෙකුට කරන අපරාදයට වඩා වෛරක්කාරයකු වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා දරුණු අපරාධයක් කරනවා. මිත්‍යා දෘෂ්ටියට බැහැගත්ත හිත. එනි සහි සඳහන් කළේ මිච්චා පණිහි තංචිත්තා. මිත්‍යාවට බැහැගත්ත හිත පාපියෝනං තතුකරී පුද්ගලයා අතිදැවැන්ත පෞකාරීක් බවටපත් කරන. ඒක නිසා සංසාරයේ අපි රැස් කරගත්ත කුසල් අකුසල කරමෝල නිමක් නෑ අද මේ ජීවිතයේ මෙහෙම හිටියට පෙරකරපු පව් කොච්චර තියෙනවා අදතාව විපාක දීලනෑ. අනාගත ආත්ම කෝටි ගනන් විඳින්ඩ පවු් පෙර සංසාර්වල කරපුවා තියෙනවා. ඒ පව් එහෙමම තියනකොට. බුද්ධාන්තරේක මේ උතුම් මනුස ජීවිතය ලැබිලා ටකනනිෂණ සම්පත් මනුස ජීවිතේ බුද්ධාන්තරය ශ්‍රී සද්ධරමය මේ දේවල් හරියට ලැබිල තියෙන වෙලාවේ. ඒ ෂනසම්පත්වලින් හරියට ප්‍රයෝජනයක් ගණ්ඩ යමෙකුට බැරිනම්. භාගිතුන් වහසිර කීකරුවෙන්ට බැරි නං. තවත් අකුසල්මනං පුරුවන්නේ තවත් අනාගතයේ කල්ප කෝටි ගණනකට විඳවන්න අකුසල්ලපි රැස් කරනවා. එකතුට කවදද මේ සංසාරෙන් ඉතරයන්. ෂණසම්පත්ටික ලැබිල තියෙන වෙලාවේ. වහහා ගුණපුරන්ඩෝනේ මනුස්ස ජීවිතය ලැබුණ හැමෝටම සම්මාධික්්‍යය නෑ අපි ඊට වඩා සසර පින් කරල තිබන සම්මාධිට්ටික ජීවිතයක් ලබන්ට බුද්ධාන්තරයේ හම්බ වුණ නිර්මල ධර්මය තාමත් වැඩඉන්නවා මේ බුද්ධාන්තරයේ ඉඳගෙන භාගිතුන් වහසේගේ ශ්‍රීීමක දේශනාව හාහා සසර ස්වභාවේ තේරුම් අරගෙන සංසාරෙන් තරඇන්ඩ වහහා පින් කර ග්ට ඕන. අද අපි මේ විදිහහිර ජීවත්වයවා. කවරුවත් විශවාසකරයිද මැරිලගගේ හිල්ලා මැස්සෙක් වයි කියලා. කූමියෙක් වයි කියලා. තෝදය සිටුවර රටේ හිටබ ආර්ථික විසේ සං්ඥයා. කාටවත් තේරනවාද මැරිල්ලගේ හිල බල්ලෙක්ුුණා කියල කියහ. අස්සක රජරුවන්ගේ රැස් විහිෙන රක්තිබුණ බිරිඳද. මැරිල කියල්ලා ගොමකරුමියෙකුනාා කියල කියනකට අපිට තේරෙනවා දක. නමුත් මහරිසිිවරු ළඟට ගෙන්න්නලා කතාකරෝලා මනුස්ව භාසාාවෙන් කියෝනවා මමයි අස්සක රජරුවන්ගේ බිරිත කියලා. නමුත් එදා රැස් විහි දෙෙනවා අද ගොමකරුම්මියක. අද මෙහෙම ඉන්න පිට හෙට මොනවා වෙයිද දන්න. මේ සංසාරයේ තරන් කටුකයි. දෙකින් බේරන්්ඩයි භාගිතුන් වහසලෝක. පහල වෙලා මඟ කියල දුන්නේ ඒ මාර්ගයට අනුව ගමන් කරලා සංසාරෙන් එතරවෙන්ඩ පාරහදා ගණ්ඩ මේක ලැබිල තියෙන හොඳ ම අවස්ථාව ඒන් ප්‍රයෝජන ගණ්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබ පිසිරු දෙනාටම සිත් පහලවේවා ශක්තිය දහිරයේ භාග්‍යිය වාසනාව උදාවේවා කියලා ආශිරුවාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ. නිර්මලා මාධවීද සිල්වා මහත්මිය සහ, ස්වාමි පුරුෂයාණන් වන ප්‍රගීත් ගුණතිරක මහත්මා සහ දෙමව්පියන් ඇතුළු දායක පිරිසවිසින්. උතුම් අරමුණු හැටිරෙ සෙහිපත් කරනවා, පෞුලෙන් සියලු දෙනගේ නමින් මියගිය පිම් බලාපොරොත්තුවයෙන සියලූම ඥාතීන්ට මේපින් අනුමෝදං වේවා. අමතරවසෙත් ප්‍රාර්ථනා කරනවා පිළිකා රෝගයකින් පෙලෙන නිර්මලා මාධවීද සිල්වා ඇයට මෙම රෝගී තත්ත්වයට මුහුණ දීමට විශාල කැපකිරීමක් කරන අද්‍රණීය ස්වාමි පුරුෂාණන් වන ප්‍රගීත් ගුණතිලක මහත්මාට තම මව්පියන් ගුරුවරුන් ඥාතීන් සාහිත මිත්‍රාදීන්ට ත ගුණ සැකීමක් ඇටියටත් ආචාරය කොළොන්න්නාවේ අවසරයි ශ්‍රී සුමංගල ස්වාමීින් වහන්සේ ඇතුළු නොෙක් අයිුරං ආශිර්වාද කළ උතුම් සංගරත්නයට පිින් පෙමිණවීම සඳහාත් සචිනී රශ්නායක මහත්මිය ඇතුළු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලේ සහ සෙලින්කෝ පිළිකාරෝ හලි කාරය මණ්ඩලිස් සියලු දෙනාටම පින් අන්නු මෝදන් කිරීමටත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගි භාවේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහත් මේ උතුම් ධර්මදානම පු්්‍ය කරමයේ සිදුකරන බව නිර්මලා මාධවීද සිල්වා මහත්මිය සෙහිපත් කරුන් ලබනෝ එතුමියත් එතු මේේගේි ස්වාමි පුරුෂයත් වපියන් නැතුළු පව්ලි සියලු දෙනාමත්. මේ උතුම් සද්ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා. පින් අනුමෝදං කරපු සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. කෘතගුණ වේදීව ආශිරවාද කරපු සියලු දෙනාටම රත්නත්්‍රේ ආශිරුවාද ඇත්. මේ රැස්කර ගත්ත කුසල ධර්මයන්ගේ අනන්ත අන්සංසයත් හේතුවේවා. ඒ සියලු දෙනාට ආශිර්වාද කරමින් පින් පමුණුවමින් මේ උතුම් පින්කම සිද්ධ කරටේදන. නිර්මලා මාධවීද සිිල්වා මහත්මියයට තුනුරුවන්ගේ අනන්ත ආශිරුවාදීන්. සම්ය දෘෂ්ටික සියලු ආරයන් වහන්සේ ලගේ අනුකම්පාවෙන්. මේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන්ගේ අනන්ත ආනුභාවයෙන් ඉක්මං සුවය නිදුක් නිරෝගි භාවේ, චිරජීවනයම ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් ඒ අපින් අනු මෝදන් කළ හැම කෙනෙකුටමත්. පින්කම සිදු කළ සියලු දෙනාටමත්. ඉතාම ඉක්මං භවේක. ඉතාමත්ම කෙටිකාලයකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතරයන්ඩ වහවහා කටයුතු කරන්නඩ. ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා කියල පාර්ථනා කරනවා. ආකාසට්හාච බුම්මට්හාදේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවූ වස්සතුකාලේනෑ සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකෝ.